අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ගිරෙන සියත මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශයත් සමග මම රසික සඳරුවන් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. නිර්මාණය වූ පළමු කණ්ඩායම මධ්‍යස්ථානවලින් පිටව යයි. රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට අගමැති පක්ෂ නායකයින් කැඳවයි. ඇඳිරි නීති කාල සීමාව තුළදී නීති කඩකරන්නන්ට දැඩි දඬුවම් අජිත් රෝහණ කියයි. මුඛ ආවරණ පැළඳ සහ නොපැළඳ වතු කම්කරුවන් වැඩ අරඹයි. 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල වසරකින් කල්යයි. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. අද පෙරවරු 6න් ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවලට යළි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන වේලාව පස්වරු 2 දක්වා දීර්ඝ කර තිබෙනවා. කොළඹ, ගම්පහ, පුත්තලම, වවුනියාව, මණ්ඩාරම, කිලිනොච්චිය, මුලතිව් සහ යාපනී දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය අද පෙරවරු 6ට ඉවත් කිරීමෙන් පසුව අද දින දහවල් 12ට නැවත පැනවීමට නියමිතව තිබූ නමුත් එම ඇඳිරි නීතිය පස්වරු 2 දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව පස්වරු 2 සිට අදාළ දිස්ත්‍රික්ක සඳහා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවයි වැඩපළන පොලිස්පතිවරයා නිවේදනය කර ඇත්තේ. මේ අතර අද උදැසන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව තම දෛනික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා ජනතාව නගර වෙත පැමිණි අයුරු දක්නට ලැබුණා. මේ හේතුවෙන් මාර්ගවල වාහන තදබදයක්ද හටගත්තා. කෙසේ වෙතත් රජය සහ මාධ්‍ය ඔස්සේ දැනුම් දුන් පරිදි බොහෝ දෙනා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් වලට අනුකූලව මීටරයක පරතරයක් සහිතව මුහුණු ආවරණ පැළඳ වෙළඳ සෙල් ඉදිරිපිට රැඳී සිටින අයුරු දක්නට ලැබුණා. නමුත් කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය නොකරමින් තම ජීවිතය පිළිබඳව මෙන්ම අන් අයගේ ජීවිතය පිළිබඳවද නොතකා බාණ්ඩ මිලදී ගන්න ආකාරයේද ඊයේ දිනේ මෙන් අද දිනත් අපට දැක ගැනීමට හැකි වුණා. ප්‍රදේශයේ ජනතාව මුඛ ආවරණ නොපැළඳ මීටරයක පරතරය තබාඩු ගනිමින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකර භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි අවස්ථාවේදී පොලිසිය විසින් ඔවුන්ට අවවාද කිරීමත් සමග එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. මෙතර මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඇඳිරි නීතිය රහිත කාල සීමාව තුළදී කොට්ටාව, කඩවත, කටුනායක වැනි කෙටි දුර සඳහා අධිවේගී මාර්ගය භාවිත කිරීමට රියදුරන්ට අවසර ලබා දී ඇති බවයි. ඇඳිරි නීතියේ පවතින කාල සීමාව තුළ නීති කඩකරන පුද්ගලයන් හට නිරුදායන නීති යටතේ දැඩි ලෙස ක්‍රියාමාර්ග ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. තව ස්වල්ප මොහොතකින් ඇඳිරි නීතිය නැවත ක්‍රියාත්මක වෙනවා. බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්‍රික්කයේ වගේම ගම්පහ සහ
උත්තරම දිස්ත්‍රික්කවල මේ අවස්ථාවේදී ජනතාව නැවත සුපුරුදු පරිදි නිවෙස්වලට වී රැඳී සිටිය යුතුයි. නිවෙස්වලින් පිටතර පැමිණීම නොකළ යුතුයි. ඒ වගේම එම නිවසේ අය පමණක් නිවසේ රැඳී සිටිය යුතුයි. අසල නිවැසියන් එම නිවසට නොආ යුතුයි. එවැනි ක්‍රියා නොකරන අයට එරෙහිව නිරෝධායන නීතිඥයන්ගේ ඉතා දැඩිව ක්‍රියා කරනු ලබනවා. දැන් මේ වන විට 2500කට ආසන සංඛ්‍යාවක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තියෙන ඇඳිරි නීති කඩකිරීම සම්බන්ධයෙන් එවැගේම වාහන 550කට ආසන සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කෙසේ වෙතත් ඔබ නගරයට ගිහිල්ලා නිවසට පැමිණියා නම් සබන්දා සෝදා ගන්න, පිරිසිදු වෙන්න, එවැගේම හැම අවස්ථාවකදීම නගරයෙන් පිටතට යාමේදී නැවතත් නිවස වෙත යාමේදී මීටරයක දුර සබාගෙන කටයුතු කරන්න. ඒ වගේම පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමේදී වෙනත් ආකාරයක ප්‍රවාහන සේවා භාවිතා කිරීමේදී එකිනෙකා අසල ගමන් කිරීමෙන් වළකින්න. පසුගිය දින කිහිපයේ මෙරටට පැමිණ නිරෝධායනයට ලක් වූ ශ්‍රී ලාංකික පිරිසගෙන් පළමු කණ්ඩායම අද දින 14ක නිරෝධායනයෙන් පසු සිය නිවෙස් කරා පිටත් කර තිබෙනවා. මේ අතර කොරෝනා බවට සැකපිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි දෙදෙනෙකුද IDH රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය මෙරට තුල ආසාදනය වූ සංඛ්‍යාව ඊයේ දින වන විට 97ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එම පිරිසගෙන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරනවා. එමෙන්ම පසුගිය දින කිහිපය තුළ මෙරටට පැමිණ නිරෝධායනයට ලක් වූවන්ගෙන් පළමු කණ්ඩායම අද දින 14ක නිරෝධායනය අවසන් කොට සිය නිවෙස් වෙත යොමු කිරීම සිදු වූ බව යුද හමුදාව ප්‍රකාශ කළා. ඒ අනුව ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාව යන රටවලින් මෙරටට පැමිණි පිරිසගෙන් 313 දෙනෙකුගෙන් සමන් විත පළමු කණ්ඩායම මෙලෙස නිවෙස් වෙත යොමු කිරීම සිදු වූ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. විදේශයන් සිට ශ්‍රී ලංකාවට පැමිණෙන අයවල සඳහා මුලිකව කන්දකාඩු සහ පූනානි යන ස්ථානවල නිරෝධායන මධ්‍යස්ථාන ඇති කරලා ඔවුන් මේ ස්ථානවල රඳවා තබා ගත්තා. අද දින ඔවුන් දවස් 14 සාර්ථක නිමවීම පසු ඔවුන්ගේ නිවෙස් වලට යාමට අවශ්‍ය පහසුකම් සලසා දුන්න මූලික සෞඛ්‍ය පරීක්ෂණයෙන් අමතරව ඒ අනුව අද කන්දකාඩුවෙන් 108කුත් පූනානුවෙන් 205කුත් ඔවුන්ව නිවෙස් සඳහා යාමට පිටත් කළා කියන ඔවුන්ට නිරෝධායනය ලක් වූ බවට යුද හමුදාපතිතුමාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජයසිංහ මහතාත් විසින් නිරෝධායනය ලක් වූ බවට සහතික පතකුත් ඔවුන් වෙත ලබා දීලා තියෙනවා. ඔවුන්ව නුවර, කොළඹ, මාතර යන ස්ථානවලට අවශ්‍ය බස් පහසුකම් සපයලා ඔවුන්ට දිවාහාරත් සමග සහ පුඩා ළමුන්ට අවශ්‍ය ආහාරත් සමග තමයි ඔවුන්ව යවලා තියෙන්නේ. ඒ නිසා ඔවුන්ට සියලු පහසුකම් සහිතව ඔවුන්ව යවලා දීලා තියෙනවා. ඒ නිසා දැන් ඔවුන් මේ අවස්ථාවේ ඔවුන් නිවෙස් වල යන ගමන් ඉන්නේ. මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයට නව කොරෝනා වෛරසය ආසාදනය වීමේ අවධානම සම්බන්ධයෙන් මත නිර්මාණය කොට ඔවුන්ව සමාජය තුළින් වෙනස් කොට සලකමින් පසුගිය දින කිහිපය තුළම සමාජ මාධ්‍ය හරහා සිදු කළ ප්‍රවෘත්ති සඳහා සිය කනගාටුව පළ කරන බවයි. එමෙන්ම ඔවුන් වැඩිදුරටත් එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය නිසි ජාත්‍යන්තර ආරක්ෂිත වැඩපිළිවෙලක් යටතේ කොරෝනා වෛරසය වැළැක්වීමේ අදහසින් කටයුතු කරන බවයි. එමෙන්ම පසුගිය දින කිහිපයේ කොරෝනා අවදානම සහිත රටවලින් මෙරටට පැමිණි පිරිසගෙන් නිරෝධායනයට ලක් නොවූ පිරිසගේ ඡායාරූප කිහිපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා. මේ එලෙස නිරෝධායනයට ලක් නොවූ පිරිසගේ ඡායාරූපයි. ඒ අතර කුඩා ළමුන්ද විශාල ප්‍රමාණයක් සිටින බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර කොළඹ ජාතික රෝහලේද කොරෝනා බවට සැකකෙරෙන රෝගීන් දෙදෙනෙකු හඳුනාගෙන ඔවුන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත යොමු කර තිබෙන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා. ඉන් අනතුරුව එම රෝහලේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුටද ස්වයන් නිරෝධායනයකට ලක්වන ලෙසට උපදෙස් ලබා දී ඇති බවත් රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව 16509ක් ලෙස ඉහළ යද්දී වෛරසයේ තිබිරිගේ වූ චීනයෙන් ගත වූ පැය 24ක කාලය තුළ කිසිදු ආසාදිතයෙකු හමු වී නොමැති බව එරට මාධ්‍ය වාර්තා පවසනවා. එමෙන්ම දරුණු ලෙස ඉතාලිය තුළ පැතිර යන වෛරසයෙන් මේවන විට පුද්ගලයින් 63,927ක් වෛරසය ආසාදනය වූ අය ලෙස හඳුනාගෙන ඇති අතර පුද්ගලයින් 6,077ක් මේවන විට වෛරසය හේතුවෙන් මරණයට පත්ව තිබෙනවා. වෛරස අවදානම් තත්ත්වයේ හේතුවෙන් එතිහාඩ් ගුවන් සමාගමද අබුඩාබි සිට පිටව යන සහ පැමිණෙන මෙන්ම ඒ හරහා සිදු කරන සියලු ගුවන් ගමන් තාවකාලිකව නතර කිරීමට තීරණය කර ඇති බව නිවේදනයක් මගින් ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර මියන්මාරයේ කොරෝනා වෛරස ආසාදනය වූ පළමු රෝගීන් දෙදෙනෙකු
දෙදෙනා ඊයේ දින එරටින් හමු වී ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන්නේ වෛරසය ලොව පුරා සීග්‍රයෙන් වර්ධනය වීම වැඩි වී ඇති බවයි. රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විශේෂ ප්‍රක්ෂනායක රැක්වීමක් අද පෙරවරුවේ කැඳවනු ලැබුවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ දිවයින පුරා පැතිර යමින් පවතින COVID-19 හෙවත් නව කොරෝනා වෛරස තත්ත්වය පාලනය කිරීම සඳහා රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. මෙම සාකච්ඡාව සඳහා හිටපු කතානායක කරු ජයසූරිය මහතා, එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලකින් පිරිසක් එක්ව සිටියා. එමෙන්ම යුද හමුදාපති ලුතින ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා සහ සෞඛ්‍ය අංශ ප්‍රධානින් මෙන්ම නියෝජිතින්ද මෙම සාකච්ඡාවට සහභාගී වුණා. මෙම සාකච්ඡාවට එක් වූ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ නිලධාරීන් නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මුඛ ආවරණ පැළඳ සහභාගී වී සිටියා. බස්නාහිර සබරගමුව යන පළාත්වල මෙන්ම නුවරඑළිය ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල අද පස්වරුව වෙන විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පසුරු දෙකින් පමණ පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම සබරගමු පළාතේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ මේදුම් සහිත කාලගුණ තත්ත්වයක් ඇති විය හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අවස්ථාවේදී තාවකාලිකව තද සුළං තත්ත්වයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එමෙන්ම දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන සිට නැගෙනහිර දක්වා වන දිශාවලින් හමායන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 20-30 පමණ වන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ අතර මාතර සිට හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40-45 දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ. බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයට හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් ඔෆ් ది එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා පත් කර තිබෙනවා. අද දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ඒ මහතා මෙම ආණ්ඩුකාර ධුරය සඳහා දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. මේ අතර උතුරු මැද පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස ඊයේ දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මහීපාල හේරත් මහතා දිවුරුම් දුන්නා. ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිතව තිබූ 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල වසරකින් කල් දැමීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කර තිබෙනවා. ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිතව තිබූ 2020 ඔලිම්පික් උළෙල ලබන වසර දක්වා කල් දැමීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව තීරණය කර තිබෙනවා. ලොව පුරා කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් මතුවැති තත්ත්වය මත මෙම තීරණය ගත් බවයි එම කමිටුව ප්‍රකාශ කළේ. මේ අතර කැනඩාව සහ ඕස්ට්‍රේලියාව මීට පෙර ප්‍රකාශ කර තිබුණේ තම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔලිම්පික් උළෙලට සහභාගී නොකරන බවයි. එන අනතුරුව මහා බ්‍රිතාන්‍යද එම තීරණය ගෙන තිබුණා. වසර 124ක ඔලිම්පික් ඉතිහාසය තුළ ඔලිම්පික් උළෙලක් කල් දෙමු පළමු අවස්ථාවත මෙය වනවා. ඒ පුවත් සමගින් අදට නියමිත සියත මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශය අපි අවසන් කරනවා. වැඩිතුර තොරතුරු සඳහා අපි විසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි නැවත හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.